antimicrobial properties වලින් pimples වලට no chance. සේරි ඔබ තවත් ලස්සන කරයි. මේ ගමම චාමිකටත් ගමු නේද? මටත් දැන් හිතුනේ ඒකමයි. මෙලාකටත් බොරු ගොඩක් ගොතාගෙන ඇති. කවුද? එන කවුද? ඉතින් චාමික තමයි. ඕ මං අද අල්ල ගන්නම්කො. අපි මේ මෙච්චරපත් වෙලා තියෙනවා. එයාලට කිසිම ගාණක් නෑ. මේ නෙතු. ඒක නම් මටත් තේරෙනවා. මොකද්ද? මම පත්තු වෙලා ඉන්නේ කියලා. දුටි ඕනද ගුටි? හරි කියන්නකෝ. මොකද්ද? ඔයාට බන්ටි මතක් වෙනවනේ. ඇයි එහෙම කිව්වේ? අහපු දෙයට උත්තර දෙන්නකෝ. ඔයා දැන දැනම මගෙන් අහනවා. හරි හරි ඉතින් අද අසවිෂ්ට වෙනවනේ. ඒ කියන්නේ අද ඉතින් බන්ටිව හම්බෙනවනේ. නාත් හිතෙනවා. බලමුකෝ අපි පචකාරයට අරන්. තාම කැඩිච්ච ත්‍රීවිල් එක හදනවා ඉතින්. අම්මෝ ඒක නම් මා අලි බොරුවක් කිව්වේ පූජා ඈ. මට කිව්වේ ත්‍රීවිල් එක මොඩිෆයි කරලා විකුණනවා කියලා. ඒ කියපු හැටියට ත්‍රීවිල් දෙක තුනක්වත් යාට තියෙන්න ඕනේ. හලෝ හලෝ චාමික මගේ නම්බර් එක ඩිලීට් කරාද? ඉස්සුද? එහෙම කරනවා? එහෙනම් ආන්සර් කරන්න පරක්කු වුණේ? නෑ මම මේ පොඩි වැඩක හිටියේ. පොඩි වැඩේ මොකද්ද කියලා ඇහුවොත් ඒක නිකන් ඕනට වැඩි වගේද? අයියෝ, ඔයා දැන් හරහටමනේ කතා කරන්නේ. නෑ ඉතින් මං අහපු දෙයට උත්තර දෙන්නකෝ. හරි දැන් මොකද්ද පොඩි වැඩේද? මං තවම තව පොඩි වැඩ වර්ගයක් ගන්න. මේ බන්ටිත් උතන ඉන්නවද? නෑ නෑ බන්ටි මෙතන නෑ. එහෙනම් එයා කොහෙද ඉන්නේ? බන්ටියත් මේ මගේ ත්‍රීවිල් මොඩිෆයි සෙන්ටර් එක ගාව. කොහෙද? ඔව්. ඔකේ වුණානේ. දැන් මොකද කරන්නේ? මේ කොහෙද? කොහෙ කියලාද ඔයා කිව්වේ? මේ හැබැයි මේ බන්ටි ආව උදෙන්ම. හැබැයි දැන් යන්නේදී හැබැයි. උදෙන්මනේ ආවේ. හරි හරි චාමිත. බන්ටිට මොකක් හරි පණිවිඩයක් කියන් තියව? ඔව්. මොකක්ද දන්නේ නේද? එයාව මං ආදරේ මතක් කරා කියන්නකෝ. හරි හරි. හරි බයි. තන හම්බුණා. කොහෙද අපි යමු? බන්ටි එතන හිටියේ නැතත් කමක් නෑ. චාමි කෙතන ඉදී. අපි අද අල්ල ගමුකෝ. කැම්පස් කියන ඒ කියන්නේ බං ගෙදරට ඔහි නිකන් හිටියේ. ඔබ මාතපැත්තේ ගියේ නැද්ද? මාතපැත්තේ යන්න තමයි හිටියේ. ඔබ ඒකම වගේ තමයි කෝල් කරේ. උඹ කාලා දාවේ. දෙයිම පාත්‍රයක් වැළඳුවා. මේක නෙමෙයි. ඔබේ ගෙදර ප්‍රශ්නේ මොකද? තාම මේ විදිහම ඒවා. ඒ කිව්වේ? මේ භාෂාවෙන් කියනවා නම් තාම සමීකරණේ බැලන්ස් නැහැ. එතකොට දැන් ඔබ ඉස්සරහට මොකද කරන්න ඉතින්? එහෙම ලොකු අයිඩියා එකක් නෑ බා. ඉස්සරහට බලමු. හරි හරි. ඉස්සරහට බලනවා නම් උඹ ඔහොම මූණෙල්ලන් ඉන්න එපා. හරි හරි බං. මොන දේ නැති වුණත් මේ බන්ටි hina වෙලා ඉන්නවනේ බා. hina වෙලා ඉන්නවා කියලා මාව නොමග යවන්න විතරක් හදන්න එපා. ඇයි? ඇයි යහන්නේ? උඹ ඒක කිව්ල කියපන්. අද ඊ හම්බිච්ච කෙල්ලෙට්ට. නකෝ උඹයි මායි පහවසර ඉඳන් යාළුවනේ. උඹ එනවද බං මට හංගන්න? හරි දැන් මට උඹ මොකද්ද කියන්නේ? ඔබ පට්ට දුකෙන් ඉන්නේ. ඒක ඔබේ මූණෙන් පේනවා. මේකේ මුණා කියලා කරන්න දෙයක්වත් නැහැ නේ බා. උඩ දැන් ඔබ හදන්නේ ජීවිත කාලෙම ওই දුකේ වෙලිලා ඇල්ල ඉන්නද? අපි ඒක අනාගතේට බාර කරමු. මුණා වුණා තිනා වෙලා ඉඳපන්. උඹ අවුල් ගියොත් අපි ඔක්කොම අවුල් යනවා. හරි හරි මේ. දැන් කතා නවත්තලා වෙන මොනාර කියපන්. මගේ ඔළුව විකාර වෙලා තියෙන බා. ඒක නෙමෙයි. ඊයේ මාර පිස්සුවක් වුණානේ. ඇයි උඹ කබර පාරක්වත් දැම්ම? පිස්සුද බං ගෙදර නේ හිටියේ. එහෙනම්? ඊයේ කරන් ගියානේ.
මගේ ෆෝන් එක නැති වුණා කියන්නේ අප්පාට සිහින ඊට පස්සේ කියන්නේ මචං මම ෆෝන් එකට වොච් එක පත්තු කරා අම්මත් අනම් ෆෝන් එක හෙව්වා දැන් ඔබට ඔක හම්බුණාද ෆෝන් එක මේ ෆෝන් එකට වොච් එකකින් ෆෝන් එක හෙව්වා UHD quality video streaming samaga internet like a boss SLT mobitel fiber මට කීප සැරයක්ම ඔබ බලන්න එන්න හිතුණා. මටත් තේරෙනවා. අපරාදෙනි අපි දෙන්නට හම්බ වෙන්න තිබුණා. ඉන්නකෝ. අර මං හොස් එකේ වැඩිට යනවනේ. ඒකට අපි නිතර නිතර හම්බුමු. අමතකුණානේ. මේ මගේ යාළුව පූජා. මේ ඉන්නේ මේකලා. බන්ටි නැතුව අපි දෙන්නට හම්බ වෙන්න විදියකුත් නෑ වගේ යන්නේ. ඒක නම් ඇත්ත නේතු. එයානේ අපි දෙන්න හම්බ වෙන හැම වැඩක්ම කරේ. අපි දෙන්නා මුණ ගැසෙත් යානේ අපි දෙන්න හම්බ වෙන්න මෙච්චර දවස් යන්නේ නැහැ එයා හිටියනම් ඒකෙත් හැටි බලන්නකෝ ඇයි වෙනදාට නිර්වාණ ඔයාලා දෙන්නා මීට් කරවනවා අද ඔයාලා දෙන්නම එකතු වෙලා නිර්වාණ හොයනවා ඒකනේ වෙන්නත් ඕනේ මේ අපි දැන් මොකද කරන්නේ මොනව කරත් අපි ඉක්මනට කරමු මොකක් හරි අයිඩියා එකක් තියෙනවද මුතු මායි මේකලා නම් කතා වුණේ සුරේන්ව හම්බෙලා උදව් ගන්නද ඒත් මේ සුරෙන්ට ෆෝන් ඕෆ් නේ. ආ එහෙනම් පූජා අපි දෙන කතා කරන් ආපු විදිහට වැඩේ කරමු. එම්කොත් අපි හතර දෙනාම චාමික ඉන්න තැනක් වගෙන යමු. ගියාට පස්සේ අපි මේ හැම ප්‍රශ්නකට උත්තර හම්බෙයි. ඇයි නේතු එහෙම කියන්නේ? මට හිතෙන විදිහට බන්ටි එතන තමයි ඉන්නේ. මොනවද මේ කියන්නේ? චාමිකේ කටින් පිට වුණා බන්ටි ඉන්නේ යත් එක කියලා. ඔනේ ඇත්තද නේතු? ඔව්. පුළුවන් තරම් ඉක්මනට අපි හතර දෙනාම එයා ඉන්න තැනක් හොයාගෙන යමු. මේ සමහර විට චාමිකෝක කියන දෙයක් නැතිගමඩ කිව්ව වෙන්න බැරිද? ඔව් ඔව්. එයාලා අපිට මොනවා හරි හංගනවා. හරියද අපි ඒක අල්ලගමුකෝ. නිර්වාණට මොකද උනේ කියලා තහගමු. හරි. ඒ කියන්නේ අපි දැන් චාමිකගේ ප්ලේස් එකට යනවා. ඔව්. හුඟක් වෙලාවට බන්ටි එතන හිටියොත් අපි මේ හැම ප්‍රශ්නයකට උත්තර අපිට හොයාගන්න පුළුවන්. බන්ටිට මේ දවස් ටිකට මොකද උනේ කියලා නිර්වාණ හිටියේ නැත්තම් මම හිතන විදිහට එයා එතන ඉදී මුතු අපි යමු නේද අයියා ආ අරකට පොඩ්ඩක් බලන්න මේක පොඩ්ඩක් බලන්න බාරට වැඩනේ ඔබ මේකේට බාර දෙන්න ඕන බා මේකනේ තාර ඇඩ්වාන්ස් කරන්නයි කියලා බෝ නායකලා හිටි ඔව් ඔව් කිමියා ආදිසි වැඩ පටන් ගත්ත ඊ ඇඩ්වාන්ස් එක දුන්නා බා ඒකෙත් දෙකට වැඩි බාර දෙන්න ඕන හරි හරි නේ එනවා කරගෙන මම යනවා ඔබ කොහෙද යන්නේ අන්නාර මේ ටූඩිස් එක මේ සින්ක් කරන්න එකක් හොයනවා බා අම්ම මේකට පොඩ්ඩක් බලන්න එනවා. බැති කියලා ඉතල ඔළුව දාලා එන්න. ආයෙන්නකෝ ඔබට වැඩේ හරියයි. හ්ම්. මාත් හිතනවා. හ්ම්. මම පොක කරගන්න මං යනවා. ඒ! මේ වහෙන් කොල කොහෙද? ඇයි? යකෝ හරි කිලි කතා කරා බං.
කවුද ඉනිමුතු මොකද මේ බන් ඉන්නේ තු මන් ටික නහනවා යකෝ එදි බම් මන්ත්‍රයක් වගේ ආනෝ බා පව් බා මොකද ෂේප්පක් දාගත්තද කලින් කතා කරන්නේ බං හයර් එකට යන්න කියලා මට විල්ල කියලා කිව්වනේ ඔව් අද මට කිව්වානේ බං බන්ටි මෙහෙ ඇති කියලා මේ කිව්වේ යකෝ මොඩිෆයි සෙන්ට් එක ගහ මල්ලා හත්ති ලව්වයිනේ ඇයි බා අයියාන්නේ යකෝ වෙන නිල්නතු කියන්නේ මාමුතු කැරක්ටරයක් හරිද කඩාගෙන බිඳගෙන මෙහෙට එන්න බැරි නෑ හරි හරි එහෙම ආවොත් මචං බන්ටි ආවා ඇවිල්ලා ආයි ගියා කිමු කව් ස්නේ නේ බන්ටිට කිව්වනම් හරි මම මේ කිමුළු දෙනගේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා උඹට කියන්නේ ලොකු පුතේ උන් අහන ප්‍රශ්න වලට මචං අපිට දෙන උත්තර නෑනේ බා අනික මචං මේ සිද්ධී කියන්න පුළුවන්ද බෑනේ බා ඈ මේ හරි නිල්න දවස් ෂේප් කරගන්න බලන් හරිද මචං බන්ටි හොයන්න මාටත් අඬ ගැහුවා අඬ ගැහුවොත් උඹ මෙහෙම කරහන් කොහොමද කොහොමද හරිද දැන් මේ ගෝලයන්ට කියපන් උඹ නෑ කියන්න කියලා හා කොහොනේ මේ හිමත් කරලා බලමු එන ඕ මේ පොඩි වෙන දැහැ දියම් ඊට හිතින් ඔයාලා ඊට මේ වැඩේ කර ඉතාව දැක්කන දවස්ටික නිකන් කෙට්ටු වෙලා වගේ අම්මන්ට යා සනීප නේද උනම ඒක නෑ දැන් අම්මට කොහොමද ඉතින් දැන් නැත යෂේ දැන් එතකොට උඹේ කල්පනා කර කර ඉති අම්ම ගැනද මේ ඒක නෙමෙයි රාජ සමුදිනි බම්බුණා මණ්ඩල අක්කා ඕ හම්බෙන්නේ නැත්නම් ඉතින් ඔබ මගර කරලා හිටපු වින්දානි. ඔබ කොහමද ඒ සීන් එකද? මට ඉතින් අරනකොට කියන්න පුළුවන්. ඒකේ මාර ලොකු සීන් එකක් තියෙනවා හොදේ. දැන් මම ওই ලොකු සීන් එක ළඟදීම නැති කරනවා. උඹ දැන් මොකද කරන්නේ? මං අද ඒකේ රෙස්පෙක්ට් එක අකුල් දෙක මුලටම බස්සලා ආවේ. උඹ මොකද කරේ? ඒකේ ගියාගෙන ආවනේ මේ තව කරදර කරොත් එහෙම පොලිසිය යනවා කියලා. නෑ නෑ එහෙන බන්ටියට කියනවා වගේ සීන් එක මට මල බැන්න උඹ සමුදිනීට කිව්වද බන්ටි උඹට ගහුවා කියලා ඔව් මං කිව්වා ඒකට හරියන රිටර්න් එක දුන්නා කියලා උඹ කම කාලා මචං ඇයි ලකෝ මමනේ කරමුලින්ම අහුවෙන්නේ දැන් ඔබ කොහොමද මේකට අහුවෙන්නේ උඹේ සම්බන්ධයක් නෑනේ මමනේ යකෝ විනීත ආන්ටිව හම්බෙන්න ගියේ මේකට උඹේ සම්බන්ධයක් නැහැ. මේක මං කරා වගේ තමයි කිව්වේ. අනේ මන්ද උඹේ වලින් මැටිද බා? දැන් මොකද්ද උඹේ කියන අමන කතාව? උඹ මොන හේකටද සමුදිනේට ඔය මගුල කියන්නේ ගියේ? දැන් මමනේ බන්ටිගෙන් ගුටි කෑවේ. උඹ නෙමෙයිනේ. උඹටත් ඕන මං බන්ටියෙන් ගුටි කලා ඉස්පිරිත අලගෙන ලගිනවා බලන්නනේ. ඈ මතක තියාගනින්. මං කියන්නේ එක විතරක්වත් දැනගන්න ලැබෙන්නේ නැති මං අහුණු. සම්බය වෙන්නේ නැතුව ඉඳපම් බං. ඌතාම ඒ සීන් එක ගෙදෙට්ටවත් කියලා නැහැනේ. ඒකට තමයි යකෝ බය වෙන්න ඕන. බන්ටියාගේ ඔළුවේ මොකක් හරි වැඩ කරන නිසා තමයි ඌ කටක් ඇරියේ නැත්තේ. අනිත් එක හොඳට මතක තියාගනින් ඌ ගෙදරින් එළියට බහපු වෙලාවත් කටක් ඇරියේ නැහනේ. නේ? ආ මේකට බය තියාගන්න. නිකන් ගොබ්බෙක් වගේ බය වෙන්නේ නැතුව ඉඳපන් සියානේ. කවුද යකෝ ගොබ්බයා? හා? ඔබනි මෙතන කරන්න පුළුවන් මෝඩ වැඩේ කරලා මෙතන මුදුන වෙන්න හදන්නේ. ගොනහ මෝඩ හිඟන්නේ. මේ ඔය ඔය මේවා නේ. දම්බර පොඩි කාලේ ඉඳලා කන්න බොන්න දීපු මට උඹ මොඩෙන් ගන්න කෙනා ඔව් කන්න බොන්න දුන්නනේ යකෝ උඹලයි අම්මයි තාත්තයි මට කන්න බොන්න දුන්නේ හැබැයි එහෙම දිතානින් ඈ ඔබ එහෙම දිතානින් දැන් උඹ මට දැන් ගහන්නද ඈ සියා මං කැමති නෑ ගැරණි මරලා පව් පුරව ගන්න හරි ඒක හොඳට මතක තියාගන්න බලන් ඉඳපන්කො ගැරලි දවසක පෙනේ පුප්පා
I'm going to go to the house. I'm going to go to the house.